අපි ගිය සතිය අන්තිමට නැවැත්තුවේ සර්ලනුවර්තී චලිතය වෘත චලිතයේ ප්‍රක්ෂේපණයක් කියලා සමීකරණ ටික කරා සමීකරණ ටික උගන්ලා ගණන් ටිකක් හදුවා එතන ඉඳන් නැවැත්තුවා හරිනේ අද පරීක්ෂණ දෙක තියෙන්නේ පරීක්ෂණයේ 7 සරල අවලම්බයෙන් වෘත විතරණේ සෙවියු දැන් ඔක පොත බලන්නේ නැතුව දැන් බෝඩ් එක බලලා අහගෙන ඉන්න ඊට පස්සේ අපි තව පාරක් කියවමු හරි දැන් අපි සරල අවලම්බයක් ගත්තොත් අවලම්බයේ දෝලණය වීමට අදාළව ආවර්ත කාලයේ මැනලා අපට පුළුවන් ගුරුත්වාකර්ෂණ ත්වරණය බලන්න. අවලම්බයේ ආවර්ත කාලය 2/5 වර්ගමූල L බෙදීම G. අපි ගිය සතියේ මේක ඔප්පු කරා. එතකොට L කියලා ගන්නේ තන්තුවේ දිග නෙමෙයි අත්තටම L කියලා ගන්න ඕන මෙන්න මේ ගැට ගහපු ලක්ෂයේ ඉඳන් අවලම්බ බට්ටගේ ගුරුත්ව කේන්ද්‍රයට දිග. ඕක තමයි සිම්පල් L. තන්තුවේ දිග නෙමෙයි. G කියලා සලකන්නේ මේ අවකාශය තුල. ඒ කියන්නේ අවලම්බ බට්ටා දෝලණය වෙන අවකාශය තුල ගුරුත්වජ ත්වරණය. නැත්නම් අත්‍තර මෙතනට එන්න ඕන අවලම්බ බට්ටට බලපාන ත්වරණය. ඒක තමයි G. අපි මේක වර්ග කරොත් එතකොට t වර්ග 4/5 වර්ග බෙදීම g වාරයක් l t වර්ග ගත්තොත් y අක්ෂයට වරහන ගත්තොත් නියතයේ විදියට අවලම්බේ දිග අපට ගන්න පුළුවන් x අක්ෂයේ y අක්ෂය x අක්ෂය y සමානයි mx ආකාරයි එහෙනම් ප්‍රස්ථාරයේ දල හැඩේ ඊළඟට අපිට පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගන්න tan θ 4/5 වර්ග බෙදීම g වෙන්න ඕන එහෙනම් g 4/5 වර්ග බෙදීම tan θ වෙන්න පැහැදිලිද ඔන්න ඔය විදියට අපිට පුළුවන් තොරණය හොයන්න එතෙන්දි බලන්න ගුරුත්වජ ත්වරණය හොයන්න නම් අපට අවශ්‍ය වෙන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්න අපි ඊට කලින් ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාරය අඳින්න අපට පාඨාංක ඕන. එක පැත්තකට ගන්නේ අවලම්බ දිග. දිග අපට මීටර කෝදුවකින් මැනගන්න පුළුවන්. අනිත් පැත්තට එන්නේ ආවර්ත කාලයේ වර්ගය. එතකොට මනින්නේ t වර්ගය නෙමෙයි මනින්නේ t අපි පාඨාංක ගන්නෙ දිග කීයද t කීයද දිග කීයද t කීයද ඊට පස්සේ මේ පාඨාංක භාවිතා කළා තමයි ප්‍රස්ථාරය ලික මෙතන තව දෙයක් තියෙනවා ඇත්තරම මනින්නේ t නෙමෙයි ඒ කියන්නේ අපි මෙතන පාඨාංක ගන්නකොට විරාම ගටිකාවක් භාවිතා කරලා පාඨාංක ගන්නේ ආවර්ත කාලය නෙමෙයි. අපි මේ පරීක්ෂණය කරනකොට සාමාන්‍යයෙන් දෝලන එකකට නෙමෙයි දෝලන කීපයකට තමයි කාලය මනින්නේ. සාමාන්‍යයෙන් අපි දෝලන 10කට වඩා 10ත් 20ත් අතර වගේ ප්‍රමාණයකට අදාළව කාලය මනින්නේ. ඒ කාලය මැනලා මනින කාලය දෝලන ප්‍රමාණයෙන් බෙදලා ආවර්ත කාලය හොයා ගන්නවා. ඒ හොයා ගන්න ආවර්ත කාලය තමයි t කියලා ගන්න. පැහැදිලිද? දැන් මේ පරීක්ෂණයේදී ගොඩක් වෙලාවට ඇහුවොත් මොනවද අපි ලබා ගන්න පාඨාංක කියලා අවලම්බේ දිග එකක් ආවර්ත කාලය ඇත්තරම පාඨාංකයක් නෙමෙයි. මොකද අපි පාඨාංකයක් විදියට ගන්නෙ දෝලන කීපයකට කාලය. සාමාන්‍යයෙන් කීපයක් වුව මෙතන 15ක් 20ක්. හැබැයි 25 පයින් නැහැ. සාමාන්‍යයෙන් 15ත් 25ත් අතර අගයක් හොඳයි. 15 20 කියන්නේ හොඳ අගයක්. හරිනේ 15 20. ඒ මනින කාලය දෝලන ප්‍රමාණයෙන් බෙදලා මෙතනට t වන්න ඕන. t අරගෙන
ටී වර්ග කළා ප්‍රස්තට්ට නිදා. කාලය මනිනකොට අපි යොමු ලක්ෂයක් භාවිතා කරනවා. මෙන්න මේ සමතුලිත පිහිටීම තමයි යොමු ලක්ෂයේ විදියට ගන්නෙ. අපි දර්ශක කූරක්, කම්බි කූරක් වගේ තියෙන ඔය විදියට මම දැන් මේ පැත්ත රඳින්න බැරි නිසා මම මෙහෙම ඇඳලා පෙන්නන්නම්. දර්ශක කූරක් තියෙන ඔය විදියට ඒ දර්ශක කූර පසු කර යන මොහොතේ තමයි කාලය මැනීම ආරම්භය හෝ අවසානය සිද්ධ වෙන්නේ. එතන අපි දෝලන ප්‍රමාණය ගණන් කරනවා. ගණන් කළා 20කට වගේ කාලය මැනගන්න. අපි සමතුලිත පිහිටීම දෝලන කේන්ද්‍රයට තමයි දර්ශක කූර තියන්නේ. හේතුව දෝලන කේන්ද්‍රයේදී වේගය උපරිමයි. උපරිම වේගයෙන් යන නිසා අපි පාටාංක ගත්තාම කාලය මැනීමේදී සිදුවන දෝෂය අවමයි. අනිත් එක තමයි අපි දෝලන කීපයකට කාලය මනින නිසා දෝලන සංඛ්‍යාවෙන් බෙදලා ගන්නකොට දෝෂය බෙදිලා යනවා. හරිද? දෝෂය බෙදෙනවා. ඔය ටික තමයි පරීක්ෂණේ සාකච්ඡා කරන්න තියෙන මූලික වශයෙන් මම අර ක්‍රමයේ කිව්වා. අපි අවලම්බේ දිග වෙනස් කරමින් දෝලන කීපයකට 20කට පමණ කාලය මැනලා ආවර්ත කාලය හොයාගෙන දිගට ඉදිරිව T වර්ගය ප්‍රස්ථාරගත කළා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයලා අනුක්‍රමණයේ භාවිතයෙන් තමයි ගුරුත්වජ ත්වරණය හොයයි. පැහැදිලිද ක්‍රමය? දැන් ඕනනම් එකපාරක් පරීක්ෂණයට අඟලා කියවගන්න. රයිට්. අපි 8 වෙනි පරීක්ෂණයට යමු. හෙලික්සිය දුන්නක දුනු නියතයේ සෙවීම. ඒකත් අවලම්බේ වගේමයි. දැන් හෙලික්සිය දුන්නක්, ඒ කියන්නේ ප්‍රත්‍යස්ත දුන්නක් ගත්තොත් මේ දුන්නෙන් යම් කිසි ස්කන්ධයක් එල්ලලා අපි දුමු ස්කන්ධය කැපිටල් M දුන්න ස්කන්ධ මේ එල්ලපු ස්කන්ධය ඕක පොඩක් පල්ලෙහාට ඇදලා අතෑරියොත් අනුවර්තීයව දෝලණය වෙනවා. අපි ගණන් හදලා පෙන්නුවා මේ චලිතය සරල අනුවර්තීයයි ඒ සමානයි ඍණ k x ආකාරයි ලාක්ෂණික සමීකරණය පිළිපදිනවා. එතකොට මෙයාගේ ආවර්ත කාලය 2.5 වර්ගමූල m බෙදීම k0. k0 කියන්නේ දුනු නියතය. හැබැයි මේ සමීකරණය වළංගු වෙන්නේ සැහැල්ලු දුන්නකට විතරයි. දුන්නට ස්කන්ධයක් තියෙනවා නම් සමීකරණය වෙනස් වෙනවා. අපි හිතමු දුන්න ස්කන්ධය m0 කියලා. දුන්න ස්කන්ධය m0 නම් සමීකරණය වෙනස් වෙනවා. ආවර්ත කාලයට අදාළ සමීකරණ M කියන්නේ මේක එළපු එක M0 දුන්න ස්කන්ධ. අපි මේක වර්ග කරොත් 4.5 වර්ග K0 වාරයක් අපි මේකේ පද සකස් කරොත් ඔන්න ඔය විදියට එන්නේ. එතකොට ඒක y සමානයි m තියෙනව නිසා මම මෙහෙම ලියනනම් gx ධන c ආකාර වේ y අක්ෂයේ t වර්ගයේ අනුක්‍රමණය x අක්ෂයේ අන්තඛණ්ඩය මේ පැත්තෙන් t වර්ගය මේ පැත්තෙන් එල්ලන ස්කන්ධය හැඩය ඕක ආනතිය ටීට නම් අපිට tan ටීට හොයා ගන්න පුළුවන්. ප්‍රස්ථාර අනුක්‍රමණය tan ටීට 4.5 වර්ග බෙදීම k0 මෙතනින් k0 ගන්න පුළුවන්. 4.5 වර්ග බෙදීම tan t. ඔකද පරීක්ෂණ. සිද්ධාන්තයේ මේ දැන් ක්‍රමය මූලධර්මය. දැන් අපි k0 හොයා ගන්න නම් tan t ඕන. tan t කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය ගන්න ප්‍රස්ථාරය මුලින් අඳින්න ඕන. ප්‍රස්ථාරය අඳින්න පාඨාංක ඕන. මොනවද පාඨාංක? අපි වෙනස් කරන එල්ලන ස්කන්ධය කැපිටල් L. අපි විරාම ගටිකාවක් අරගෙන මනිනවා දෝලන කීපයකට කාලය. එතනින් අපි හොයා ගන්නවා ආවර්ත කාලය
දෝලන ගණනින් බෙදලා මෙතනදි දෝලන 15කට 20කට වගේ තමයි කාලය මනින්නේ එතකොට අර ආවර්ත කාලය වෙනකොට දෝෂයක් වුණොත් මේ පාට අංකයට අදාළ දෝෂය බෙදිලා යනවා මොකද අපි n වලින් බෙදලා ගන්නවා හරි t බෙදීමෙන් අන්නේ හොයන ආවර්ත කාලය අපිට ඕන වෙනවා මෙතන ඒක වර්ග කරලා ගන්න ඕන y අක්ෂය හැබැයි t කියන්නේ පාට අංකයක් නෙමෙයි ආවර්ත කාලයේ පාට අංකයක් නෙමෙයි අපි ගන්න මිනුම මිනුම දෝලන කීපයක් සඳහා කාලය එතනින් ගණනය කිරීමකට යන්න ඕන ආවර්ත කාලය ඒක අරගෙන ප්‍රස්ථාට මෙතනදිත් අපි යොමු ලක්ෂයේ විදිහට තියන්නේ දෝලන කේන්ද්‍රය ඔය වගේ කම්බි කූරක් දර්ශක කූරක් තියලා ඒක පසු කර යන වෙලාව තමයි මනින්නේ ප්‍රවේගයේ උපරිම නිසා ඉක්මනින් යනවනේ එතකොට අර කාල මිනුමේ දෝෂය අඩුයි කාල මිනුමේ දෝෂය අඩුයි නිවර්දේව පාටම් කරන්න පුළුවන් ඕක තමයි ක්‍රමය මේකත් බොහොම ලේසි පරීක්ෂණයක් සාමාන්‍යයෙන් ඔය අවලම්බයෙන් ජී සෙවීමයි හෙලික්සිය දුන්නෙන් දුනු නියතේ සෙවීමයි බොහොම ලේසි පරීක්ෂණ දෙයක් දෙකම විභාගයට අහලා තියෙනවා අවලම්බය නම් දැන් අවුරුදු දෙකක් අහලා තියෙනවා හෙලික්සිය දුන්නත් එකපාරක් අහලා තියෙනවා හරිනේ මේ ළඟදිත් ඇහුවම ඉඳ මේකේ තව දෙයක් වයන්න පුළුවන් අන්තක්ඛණ්ඩෙන් ඒක නම් ඉච්චර වැදගත් නැහැ අන්තකණ්ඩයයි අනුක්‍රමණය භාවිතා කරලා ඕනනම් අපිට මේ දුන්නේ ස්කන්ධය වෙන්න පුළුවන්. නමුත් ඒක තේරුමක් නැහැ. ඊට වඩා ලේසි දුන්නේ ඉතින් තරහදීයකට දාලා වෙන ගන්න. හරිනේ? පැහැදිලිද?